ඔබතුමායහුවන නම්වශයෙන් සඳහන් කරන්න පුළුවන්ද කියලා. එතරදැන් අපේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කර විමල් කැටපියාරච්චි ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා විදිහට ඉන්නකොටම වැඩසටහන් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී තනතුරක් දරනවා. එතකොට එතුමාන වැඩසටහන් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී තනතුර දරද්දී අපේ දෛනික ප්‍රෝග්‍රෑම් ෂෙඩියුල් එක වෙනස් කරනවා. මේක වෙනස් කරන්නේ ඔහු සම්බන්ධ පෞද්ගලික නිෂ්පාදන සමාගමකින් ඔහු ගේනවා වැඩසටහන්. ඔහුගේ වැඩසටහන් වලට හොඳම බෙල් ටික ගන්න තමයි අපේ ප්‍රෝග්‍රෑම්ස් ගලවලා ඔහුට ඕන විදිහට ප්‍රෝග්‍රෑම් ෂෙඩියුල් එක වෙනස් කරන්නේ. ඒ වගේම තමයි ආයතනයේ සේවකීන්ට හම් වෙන විදේශ සංචාර. ඒව මෑත කාලේ ආයතනයට සල්ලි නැහැ කියලා අපේ මිනිස්සුන්ව රට යන්න ආවම සල්ලි දෙ ආයතනෙන් දෙන මුදල දෙන්න බෑ කියනවා. හැබැයි විමල් කැටපේ ආරච්චිව ආයතනෙන් ඇමරිකාව යනවා ලක්ෂයක් සල්ලි දීලා. මේවා තමයි ඔවුන් තනතුරු පාවිච්චි කරලා කරපු වැරදි වැඩ. මේවට විරුද්ධව තමයි අපි කතා කරන්නේ. ඒ වගේම ඔබතුමා ඇහුව සභාපතිනිය නේද ඉන්නේ කියලා. ඇය කාන්තාවක්. මේ වෙලාවේ එළියේ විවිධ මාධ්‍ය ඔස්සේ මේ ආයතනයේ සේවය කරන සියලුම කාන්තාවෝ ලිංගික වශයෙන් සූරා කරපු ඒ ලිංගික වශයෙන් පාවිච්චි වෙච්ච මිනිස්සු කියලා එළිය ගහනවා මාධ්‍යවලින්. සමාජ වෙබ්දාලා අඩවි වලින්. එතකොට එතුමිය කාන්තාවක් නම් එතුමිය ඉස්සෙල්ලා මේක වැඩ කරන කාන්තාවුනේ පෙනී හිටින්න ඕන. දැන් එහෙම එළියෙන් ගහන නිලධාරියෙක් දෙනවා මේක ඇතුළට. අපි කොහොමද රෙදි ඇඳගෙන මේ මිනිස්සු එක්ක රස්සා කරන්නේ? අපි කොහොමද මේ මිනිස්සුන්ට ගරු කරන්නේ? මේකේ අවුරුදු 40ක් තිස්සේ මේකේ වැඩ කරපු මිනිස්සු බොහොම විනය ගරුක කීර්තිමත් මිනිස්සු. අපේ ආයතනයට අපේ හිතේ තියෙන ආදරේ මේගොල්ලෝ අපේ බයගුලුකම විදිහටයි සලකලා තියෙන්නේ. අපේ ඉවසීම මේගොල්ලෝ අපේ නිවටම විදිහටයි දැක්කේ. අපි තව දුරටත් ඉවසන්නෙත් නෑ, බයගුලු වෙන්නෙත් නෑ. අපිට ආදරේ ආයතනයට තියෙන ආදරේ තමයි අපේ ශක්තිය. අපේ ඉවසීම තමයි අපේ ධෛර්යය. අපි මේ පෙන්වන්නේ ඒක. පුළුවන් නම් මේ 300ම ගෙදර යවලා බලන්න. ගෙදර යවනකම් මේක ඉවර වෙන්නේ නෑ. මාසයක් හරි අපි මෙතන ඉන්නවා කියන එක තමයි අපි මේ වෙලාවේ කියන්න කැමති.